ඔබ ජංගම දුරකථනයෙන් මෙම වීඩියෝ නරඹන්නේ නම් ස්ක්‍රීන් රොටේෂන් යොදා tire අනික් පසට හරවා ගැනීමෙන් මහඟු ප්‍රතිඵල ලබා ගත හැකිය. ඉදිරිපත් කිරීම මොල්ටු මහවිද්‍යාලයේ ආචාර්ය චමත් ප්‍රසන්න. සෝලියස් මෙන්ඩිස් සහ කැලණි විහාරයේ චිත්‍ර. වර්ෂ 1897 ජූනි 17 වන දින හලාවත මාදම්පේ නගරයේ නුදුරුව මහවැවදී සෝලියස් මෙන්ඩිස් උපත ලබා ඇත. කැලණි විහාර බිති සිටුවා නව බෞද්ධ විහාර චිත්‍ර ශෛලියක් හඳුන්වා දීමට පුරෝගාමී විය. කැලණි විහාරයේ සිටුවම් නිර්මාණය කිරීමට ආභාෂය වී ඇත්තේ ඉන්දියාවේ අජන්තා එල්ලෝරා හා භාග් වැනි ස්ථානවල කලා නිර්මාණ හා ලංකාවේ සීගිරිය තිවංක පිළිමගේ වැනි ඉපැරණි බිතු සිටුවම් නිර්මාණයන්ය. කැලණි විහාරයේ සිටුවම් වලට අමතරව රණස්ගල්ල විහාරය, ගිරිඋල්ල මැද්දපොළ විහාරය, හබරාදුව පිටිදුව කැලණිගොඩ විහාරය සහ පොළොන්නරුව ශ්‍රී විජය විහාරය යන විහාරස්ථානවලද සෝලියස් මෙන්ඩිස් සිටුවම් මැද ඇත. නව කැලණි විහාරයේ බිතු සිටුවම් තේමාත්මකව කොටස් දෙකකි. බුද්ධ චරිතයේ විවිධ අවස්ථා, ඓතිහාසික සිද්ධි. බුද්ධ චරිතයේ අවස්ථා මහමායා දේවිය දුටු සීනේ වප්මගුල සිප් සතර හැදෑරීම සුජාතාවගේ කිරිපිඬු දාණය සම්බුද්ධත්වයට පත්වීම සම්බුද්ධ පරිනිර්වාණය. ඓතිහාසික සිද්ධි විජය කුමරුගේ ලංකා ගමනේ අනුරාධපුර මහා සීමාව බැඳීම අලු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම හේමමාලි කුමරිය හා දන්ත කුමරු ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීම සංගමිත්තා තෙරණියෝ ශ්‍රීමා බෝධි අංකුරය ලක්දිවට වැඩම කරවීම බුදුන් වහන්සේගේ ලංකා ගමනේ දැක්වෙන මහියංගණං නාගදීපං කල්යාණං පදලාංචනං යන ප්‍රධාන සිතුවම් හතර. හේමමාලා කුමරිය හා දන්ත කුමරු ලක්දිවට වැඩම කරවීම කීර්තිසි මේඝවර්ණ රජ සමයේදී කලිමු රට ගුහසීව නම් රජතුමා විසින් දළදා වහන්සේගේ ආරක්ෂාව පතා හේමමාලි කුමරිය හා දන්ත කුමරු අතර ශ්‍රී ලංකා ද්වීපයට ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවීම මෙයින් නිරූපණය කෙරේ. විශාල අවකාශයක් මත මානව රූප ලාලිත්‍යමය ඉරියව් වලින් යුතුව සම්පින්දණය කර ඇත. ඓතිහාසික බිතුතුම් වල දක්නට ලැබෙන සංගත වර්ණමාලාවක් භාවිතා කරමින් ත්‍රිමාන ලක්ෂණ සියුම් ලෙස මතු කර ඇත. සිතුවම සඳහා වර්ණයේ දීමේදී අඳුරු කහ, දුඹුරු, කළු, සුදු ආදී වර්ණවල ප්‍රභේද මතුවන අයුරින් චිත්‍ර නිර්මාණය කර ඇත. රිද්මයානුකූල හා ප්‍රකාශන ගුණයෙන් යුතු රූප සියුම් රේඛාකරණයේ පරිපූර්ණත්වයට පත් කර ඇත. මෙම සිතුවමේ පසුබිම දැක්වීමේදී ශිල්පියා ස්වභාවික පරිසරයේ අපූර්වත්වය ගම්ම්‍ය වනසේ ප්‍රතිනිර්මාණය කර ඇත. කැලණි විහාරයේ චිත්‍රවල දැකිය හැකි ලක්ෂණ රිද්මයානුකූල හා විස්තරාත්මක මානව රූප සම්පින්දණය ප්‍රාණපූර්ණ සියුම් රේඛාකරණය සියුම්ව ගොඩනගන ත්‍රිමාන ලක්ෂණ සහිත අඳුරු කහ දුඹුරු කළු සුදු ආදී වර්ණමාලාවක් භාවිත කිරීම අඳුර තුලින් ආලෝකයේ වඩා ත්‍රිවිධ ලෙස මතු කර දක්වන කියරෝස්කුරා සිද්ධාන්තයට සමාන වර්ණ ගැන්වීමේ ලක්ෂණ පෙන්වීම විශාල අවකාශයක් මත ක්‍රියාකාරී රූප බොහෝ ගණනක් එකට සම්පින්දණය කිරීම වියලි බදාමයේ මත පිටිසිතුවම් ඇඳීමේ ශිල්ප ක්‍රමය වන ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමය භාවිතය සංගමිත්තා තෙරණින් මහන්සේ ජය ශ්‍රීමා බෝධිය ලක්දිවට වැඩම කරවීම මෙම සිතුවමින් නිරූපණය වන්නේ ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාගේ දියණියක වූ සංගමිත්තා තෙරණිය විසින් ශ්‍රීමා බෝධි ශාඛාවක් ලංකාවට රැගෙන ඒම සහ ශ්‍රී ලංකා රජකල දෙවන පෑතිස් රජතුමා දියට බැස ශ්‍රීමා බෝධිය බාර ගැනීමට සූදානම් වන අවස්ථාව වේ. විශාල තලයක් මත සිතුවම සම්පින්දණයේදී ඇතිවන අභියෝග ජය ගනිමින් අදාළ ප්‍රස්තුතය තලයට ගොනු කර ගැනීමේදී ශිල්පීය හැකියාව රූප වර්ණ හා රේඛා සංරචනය මගින් මනවින් ප්‍රකාශ වේ. මෙම සිතුවමින් දැක්වෙන රුවල් නැව ඉතා විස්තරාත්මක හැඩතල මගින් හා ජලයේ චාලක ස්වරූපය
සියුම් රේඛාකරණයේ මගින් ඉතා විසිතුරු ලෙස දක්වා ඇත. පැරණි සාම්ප්‍රදායික චිත්‍ර කලාවේ රිද්මයානුකූල රේඛාවට නව ජීවයක් එක් කරමින් හා සාම්ප්‍රදායික සංගත වර්ණමාලාවකට අනුගතව අඳුරු කහ, දුඹුරු, කොළ, සුදු, කළු ආදී වර්ණ භාවිතා කිරීම හඳුනාගත හැකිය. අඳුර තුලින් ආලෝකයේ වඩා තීව්‍ර ලෙස මතු කර කියොස්කුරෝ නැමැති වර්ණ කිරීමට සමාන ලක්ෂණ මෙම සිතුවමේ දැකිය හැක. තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට ඇදුරුතුමා channel එක subscribe කරන්න.